අපේ ආම්දුරනේ කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හරි. ඔව් කතා කරන්න පුළුවන්. අපේ ආම්දුරනේ ආම්දුරන්ගේ ක්ලාසස් වලට මම ජොයින් වෙන්නේ ගිය අවුරුද්දේ ජූලි මාසේ. එතකොට මම ජූලි මාසේ කොවිඩ් පොසිටිව් වෙලා ඉඳලා සෑහෙන අමාරුවෙන් මේ ජූලි මාසේ ආම්දුරන් ක්ලාසස් වල ජොයින් වෙනකොට මට මතකයි එදා මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. මම ආම්දුරන්ට මැසේජ් එකක් දැම්මා. අනේ ආම්දුරු බීසී මට අලුත් සබ්ජෙක්ට් එකක්. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආම්දුරන්ගේ සෙමිනර් එකක් තිබුණා. 12 වසර සම්පූර්ණ පාඩම් කවර් කරලා දුන්නේ. ඊළඟ සතියේ ආම්දුරු පේපර් එකක් දුන්නා. මට ලකුණු 42යි පේපර් එකට තිබුණේ. මට හොඳට මතකයි ලකුණු 42. ඊට පස්සේ ඔහොම ආම්දුරන් ක්ලාසස් වලට මම දිගටම ජොයින් වුණා. ඇත්තටම හරි ආසයි. ඒ කියන්නේ මේ මම ජොබ් එකක් කරන ගමන් ටීචින් කරන ගමන් එලෙවල් ලියුවේ. මම ක්ලාස් ගන්නවා. මම ටැමීල් කරන්නේ. ආ හරි හරි හරි. ආම්දුරු දන්නවම ආව. ආව දන්නවා. මේ ඉතින් මේ ඔහම ඉන්නකොට මේ ඇත්තටම BC හරි ආසාවෙන් ඉගෙන ගත්තා ආම්දුරන්ගෙන් ගොඩක් තින් අපේ ආම්දුරු මේ අන්තිම පේපර් එකේ ආම්දුරන් ඩියරේව පේපර් එකේ මට ලකුණු 77ක් හරි 78ක් හරි තමයි ආම්දුරු මට දාලා දුන්නා. ඉතින් මේ හරි සතුටුයි. ඒ වගේම තමයි එරල් පේපර් එකේ MCQ එකේ මගේ 38ක් හරි. සෙකන්ඩ් පේපර් එක නම් ඇත්තම ආම්දුරු කොහොම ලියුවද මන් දන්නේ නැහැ. මම පිටු 14කට වඩා ලියුවා. 24කට වඩා ලිව්වා. මේ ඒ අදහස් කොහොම ආවද කියන්නේ ආමුදුරන්ට පින්දි දී ලිව්වා. අන්තිම දවසේ, ඒ කියන්නේ පේපර් එකට යන්න කලින් දවසේ මම පළාත් පේපර්ස් ටිකයි ආමුදුරන් දුන්න අනුමාන පේපර් තුනයි විතරයි බලාගත්තේ. ආයේ ආයේ ඒවට උත්තර ලියලා පුරුදු වෙලා ගියේ. ඉතින් මේ ඒ හුරුව ප්‍රශ්න දැක්කහම මේ අර ආමුදුර අපිට ටයිමින් දීලා මෙතන ලියන්න කිව්ව හුරුව. සමහර දවස්වලට මම මගේ එන ගමන් වාහනේ මම ආමුදුරන්ට කියන ආමුදුර වීඩියෝ කෝන් කරන්න බෑ. මම වාහනේ ලියන්න ආමුදුර ඒත් කවන්නේ කියලා කියනවා. ඉතින් මේ ඇත්තම පපුරෑ 12ට එකට දෙකට දැම්මත් කොච්චර වොයිස් එක උඩ මම ආමුදුර කොච්චර කෝල් අරන් ප්‍රශ්න අහලා තියෙනවා. ආමුදුර ඕන වෙලා කතා කරලා හැමදේම මේව කරලා. ඉතින් ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔබ වහන්සේ දකින්න හරි ආසාවෙන් ඉන්නවා. අනිවාර්යෙන් මම එනවා කොටිකාවත් ක්ලාස් එකට. මේ ඒ වගේම තමයි ඔබ වහන්සේගේ සියලුම කටයුතු සර්පකාරයම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.